පහවසර ශිෂ්‍යත්වයේ පේපර් එක අවුට් වෙලා කියන සමහර කියන පේපර් එකේ ප්‍රශ්න තුනක් කියලා විභාග කොමසාරිස් කියන මම මාධ්‍යෙන් දැක්ක අම්මා කෙනෙක් කියන ප්‍රශ්න 16ක් කියලා සමහරු කියනවා සම්පූර්ණ පේපර් එකම අවුට් වෙලා මේ අවුට් කිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක් වෙලා තියෙන්නේ අපේ සංගම්වල ගුරුවරයෙක් නන් නෙවෙයි මට ආරංචි විදිහට යත් මාලිමාවේ ගුරුවරයෙක් කියලා කියන. ඉතින් මේක හොයලා බලන්න දීර්ඝ කාලයක් තිස්සේ මේ විභාග දෙපාර්තමේන්තුවේ මේ වගේ වංචා සිදු වෙන ඒ සිදු වෙලා තියෙන හැම එකදීම අහුවෙලා තියෙන්නේ අන්තගාමි ගුරුවරයෙක්. ඒක නිසා හොයලා බලන්න දරුවන්ට අසාධාරණයක් නොකර නැවත ප්‍රශ්න පත්‍රයේ ලබා දිය යුතුයි කියන ස්ථාවරයේ තමයි මම නම් ඉන්නේ. ඕන කෙනෙකුට කියන්න ලේසි, කියනකොට ලේසි, කරන්න ගියහම අමාරුයි. ඒක අපිට පැහැදිලි වෙන අධ්‍යාපනයේ දැන් තියෙන තත්ත්වය තුළ. දෙමව්පිය ඉල්ලනවන්නේ අනිවාර්යයෙන්ම මුළු ප්‍රශ්න පත්‍රෙම දෙන්න කියලා අලුතෙන් ළමයිට. මොකද ඒක ළමයිට වෙච්ච අසාධාරණයක් කියලා සමහර කියන ළමයි 2000කට විතර කියලා මම දන්න විදිහට. ඉතින් ප්‍රශ්න තුනක් හරි අවුට් වුණා නම් දක්ෂ ගුරුවරයෙකුට පුළුවන් සාමාන්‍යයෙන් ඉඟි කරන්න එන ප්‍රශ්න පත්‍රේ මේ වගේ එයි කියලා. පහවසර ශිෂ්‍යත්ව විභාගයේ වගේ කෙටි ප්‍රශ්න පත්‍රයකදී මම හිතන්නේ එහෙම ඉඟි කරන්න බෑ කොහෙන් එයිද කියන එක. ඒක නිසා සාධාරණ නම් ප්‍රශ්න පත්‍රේ නැවත පැවැත්වීම. එතකොට කාටගෙත් හිත හොඳයි පිරිසිදුයි. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.